පිරිදල නිස්සරණ වනසේනා සෙනෙහා සම්බන්ධව සෑම සිකුරාදා දිනයකම පවත්වාගෙන යනු ලබන කමතහන් වලට අවවාද ලබා ගැනීමේ හා ධර්මදේශනා වැඩසටහනට අද දිනත් වැඩමවා වදාළ පූජනීය ස්වාමීන් වහන්සේ, පූජනීය ධම්මකුත්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධ වී සිටින සියලුම පින්වතුන් වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ඒ වාගේම මෙම වැඩසටහනට දුරස්ථව සම්බන්ධ වී සිටින සියලුම ස්වාමීන් වහන්සේලාත් මෙහෙණින් වහන්සේලාත් අනිකුත් සියලුම පින්වතුනුත් ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ අද දිනට ලැබී ඇති කමතහන් වාර්තා ඉදිරිපත් කිරීමට මම රසිකා මහත්මියට ආරාධනා කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අද දිනට ලිඛිත වාර්තා පහක් ලැබිලා තියෙනවා, ඒවා කියවීමට අවසරයි. පළවෙනි වාර්තාව කමඨහන් වාර්තාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් පර්යංකය පහසු ලෙස වාඩි වී ආනාපාන සති භාවනා පුහුණුවට සූදානම් උනේමි. විනාඩියක් පමණ වේලා වාඩි කරවා ඇති කය දෙස සිතින් බලා හුස්මට හිත යොමු කෙලෙමි. තප්පර කිහිපයක් පමණ ගතවන විට නාසිකාග්‍රයෙන් හුස්ම රැල්ල හඳුනාගත හැකි විය. මුලින්ම එය ඉතා සෙමින් එක් නාස්පුඩුවකින් පමණක් සිදුවන බව වැටහුණි. එක වේලාවක් ගතවන විට ආස්වාස ප්‍රස්වාසය හොඳින් ප්‍රකට විය. විටින් විට සිත අරමුණෙන් පිට ගියද නැවතත් අරමුණටම පැමිණේ. එසේ අරමුණට නැවත පැමිණෙන්නේ මා සිතට මතක් කර දුන් විටයි. විනාඩි දෙකක් තුනක් දිගටම මූල කර්මස්ථානයේ සිටිය හැක. හුස්ම රැල්ලේ ක්‍රමවත් බවක් නැත. වර එක දීර්ඝ ආස්වාස ප්‍රස්වාසයේද තවත් වර එක කෙටි ආස්වාස ප්‍රස්වාසයේද සිදුවේ. නිදිමත ගතියක් දැනුනේම නැත. කයේ වේදනා ඇති වූයේත් නැත. නමුත් සිතුවිලි නම් ආවා ගියා. විනාඩි 55ක පමණ කාලයක් මෙලෙස සතිමත්ව සිටීමට හැකි වුණා. භාවනාවේ දියුණුව සඳහා ඔබ වහන්සේකින් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. එපමණයි ස්වාමින් වහන්සේ. දෙවෙනි වාර්තාව පර්යංක භාවනාව. මා පහසු ආකාරයෙන් වාඩි වී හුස්මට හිත යොමු කළෙමි. මා දැන් මෙතන යයි මෙනෙහි කරමින් හුස්ම ඉහළ පහළ යන හැටි දෙස හිත යොමු කළෙමි. අවට ශබ්දත් හොඳින් ඇසුනි. ඈතින් ඇසෙන ශබ්ද සහ ළඟින් ඇසෙන ශබ්දවල වෙනස හොඳින් දැනුනි. ටික වේලාවක් මෙසේ සිටියදී මට හුස්ම වැටීම නොදෙනී ගියේය. මෙසේ සිටියදී මාගේ ඇස් එකවරම ඇරුනි. ඇස් ඇරි තප්පරයක වැනි කාලයකදී මගේ හිස කඩා වැටි මා නින්දෙන් අවදි වූවාක් ලෙස ගැස්සී නැවත ප්‍රකෘති තත්ත්වයට පත්තුනි. මේ අවස්ථාවේ මා නින්දක සිටියේ නැති බව මාහට හොඳටම දැනුනි. නමුත් මා ඒ හිටපු තත්ත්වය කුමක්ද කියා මාහට හිතා ගැනීමට නොහැකිය. මාගේ මේ සතිය දියුණු කිරීමට අවශ්‍ය නිසි මඟ පෙන්වීම සහ කමඨහන් උපදෙස් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් මා ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමින් වහන්සේ. වාක්‍ය තුනක් තියෙනවා. හිත කඩා වැටුණා, හිත අවදි වුණා, ආය ප්‍රකෘති තත්ත්වයට පත් වුණා කියන්නේ. කඩා වැටුණා කියාම ප්‍රකෘති තත්ත්වයට පත් වුණා කියන්නේ මෙයාට මේක හැදී කර ගන්න පුළුවන්. අපි වගේ එක එක අංශ වලින් එක එක දේවල් මේක වෙන්න පටන් ගන්නවා. ඒ සියල්ලම සිද්ධ වෙච්චි සත්‍ය කැඩෙනවා කියලා හිතුවත් පරාදයි.
විකෘති නැත්නම් හිත අවදි වෙනවා හිත එව නැත්නම් කඩා වැටෙනවා එව නැත්නම් විනානා ප්‍රකාර වචන අපි පාවිච්චි මේ ඕනම දෙයක් ඇතරින්ද කොයි දේ වුණත් අපි කැදෙන්නේ නැහැ කියන එක තමයි සර්වඥාන්සේ හොයාගත්තු ඉතින් අපි උත්සාහ කරගෙන යන්න ඉදිරියට මේ පැමිණිච්චාවයි අවසරයි ස්වාමීන් වහන්ස සක්මන සඳහා පාදවල සංවේදනා සිහි කරමින් පෑයක් පමණ යෙදී සිටිනවා සක්මන අතර ශබ්ද ඇසෙනවා ඉඳලා හිටලා සිතුවිලි එනවා සක්මන අවසන් වනතුරු පාදවල සංවේදනා දැනෙනවා සිතුවිලි සහ ශබ්ද වලින් බාධාවක් නැහැ සමහර විට කම්මැලි අදහසක් එනවා. ඉන්පසු පර්යංකේට වාඩි වෙනවා. පරිසරයේ ශබ්ද අසලා ශරීර ඉරියව්ව ගැන හිතනවා. ආනාපාන සතිය පටන් ගන්නවා. විනාඩි කිහිපයකින් හුස්ම වැටීම නොදෙනී යනවා. පිම්බීම සහ හැකිලීම හෝ ශරීර සංවේදනා නොදෙනී යනවා. ඉඳලා හිටලා හිත පිට යනවා. නමුත් බාධාවක් නැහැ. ඔර්ලෝසුවේ ශබ්දය නිකුත් වන තුරු සතියින් සිටිනවා. සමහර විට කම්මැලි අදහසක් එනවා පාන්දර 4ට නැගිටින්මින් සහ සවස 6ට මේ විදිහට සක්මන් හා පරයන්ක භාවනා කරනවා එදිනෙදා කටයුතු සතියෙන් කිරීමට උත්සාහ දරනවා එදිනෙදා කටයුතු වල යෙදී සිටින විට විදර්ශනා භාවනාව භාවිතා කරන අන්දම ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමතියි ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා මෙවැනි වැඩසටහන් සංවිධානය කරන සියලු කල්යාණ මිත්‍රයන්ගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා මෙම වැඩසටහන අසන සියලු දෙනාටම තෙරුවන් සරණයි එපමණයි ස්වාමින් වහන්සේ මේකේදී ආස්ථා දෙකදී සාහන් කළ දිනා සම්පර කරනකොට පරියක් කොට නිකන්නේ අම්මලිකමක් ඊරසකමක් එනවායි ඒ ඊරසකම ආවට අත නෑර අප්‍රමාදීව ඊට කටයුතු කරනවා නම් ඒක පරියන්ක උහත් එකයි සක්මන උහත් එකයි කෙතර වැඩ කරනවා තමයි. ඉතින් කම්මැලි කම එනකොට අපි ඒ අනුව කම්මැලි වෙලා පැත්තකට දාලා අරහැරියෝ තමයි අපි මේ වස්තු දාහන් කරලා කලී විඳ වගේ වෙන්නේ. ඒ ජීරසකම තමයි ජීවිතේ අපි මෙහෙම කියමුකෝ ජීරසකම කියන්නේ නිවන කියලා හිතාගමුකෝ. කොයි තත්ත්වයකදී වුණත් පැමිණෙන්නේ ජීරසකමට ප්‍රසන්න වූ මොහොත දී ගණන ගන්න. එතකොට මේ උගක් අපිට ඒකට අවස්ථාව ලැබෙන්නේ ඉතක දීනාට පරියක් පරියක් සම්කරනට වැඩිය සාමාන්‍ය ඉදිරියට වැඩ කරනකොට ඒසයි ඉදිරියට වැඩ කරන යනකොටම උදාරම් වෙලා යන්න ඕනේ මන් දෝස්සයි කාරණාවක් කියලා උදාරම් ගන්න. ඊරසකමක් කියන්න පුළුවන්. කමක් නැහැ. මගේ ප්‍රධාන දේ නෙවෙයි ආවට වැටෙන්නකෝ ඉදිරියට යන්න ඕනේ. ඒ වගේ කරලා තමයි දීමෝපිය දරුවා ගන්න. ඒ වගේ දේවල් කරලා තමයි රටක වීරයෝ රණක් පේරගන්න. ඒ වගේ අපි කරන්න නැතන්නේ ඒ වගේ දේවල් මේ අපි කරන්න තමම පොඩ දාගන්න හදන්නේ. ඒ නිසා මේ නිරසකම දිවනි පූර්ව ලක්ෂණයක් කරගෙන පෙර නිමිත්තක් කරගෙන වැඩක් කරන්න අම්මලික මෙනවා කියලා වැරදුන කරාර ඉන්නවා ඉඳගෙන ඉච්චත් ඇවිත්වත් කටම ප්‍රශ්නාර විදිහට ඒක තමයි කරන්න තියෙන්නේ කියලා සංකල්පය හතරවෙනි වார்த்தාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව හිත හුස්ම කෙරෙහි යොමු කළ සැනින්ම හුස්ම ඉතා කෙටි වී හුස්ම අතර හිඩැස ඉතා දීර්ඝ වේ හුස්ම වාර 5ක් 6ක් කෙරෙහි හිත යොමු කරන විට නින්දයයි නැවතත් අවදි වී හිත හුස්මට යොමු කළ විට නැවතත් හුස්ම වාර 5ක් 6ක් යන විට නින්දයයි මෙසේ වාර 5ක් 6ක්ම නින්ද ගියේය ඒ අතර හුස්ම කෙරෙහි සිත යොමුව පවතින අතර විවිධ සිතුවිලි පැන නගී ඒ ඔස්සේ සිත ගොස් නැවත භාවනා කරන බව මතක් වී නැවත හුස්ම කෙරෙහි හිත යොමු වේ පිට ගිය සිතුවිලි ඔස්සේ සිහිය පවත්වා ගැනීමට උත්සාහ කරන අවස්ථාවවලදී තවමත් ඒ බාහිර අරමුණු වල හට ගැනීම අල්ලාගත නොහැකි වූවත්
පැවතීම සහ නැවතීම නිරීක්ෂණය වේ. සිහිය මූල කර්මස්ථානයෙන් පිට පැනීම ගැන කිසි දුකක් ඇති නොවේ. නමුත් බාහිර ජීවිතයේදී විවිධ සංසිද්ධීන් වලට දැනෙන ප්‍රතික්‍රියා කිරීමෙන් ඒ ගැන මද වේලාවක් පශ්චාත්තාවයක් පවතී. සක්මන් භාවනාව යටිපතුලට දැනෙන සංවේදනාව ඔස්සේ සිහිය පවත්වා ගතිමි. එහිදීද සිත වෙනත් අරමුණු වලට ගොස් එහිදී සක්මන් භාවනාවේ යෙදෙන බව මතක් වූ විට නැවත සිත සක්මන කරා යොමු වේ. එදිනෙදා ජීවිතයේදී සතිමත්ව වැඩ කළත් දැන දැනම යම් දේවල් වලට ප්‍රතික්‍රියා කිරීමට ඇති ආවේගය නවත්වා ගැනීමට ඇති හැකියාව අඩුය. ඒ ගැනත් පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අප සැමට ධර්මාවබෝධය ලබා දීමට උපදෙස් දෙන්නා වූ ඔබ වහන්සේලාට නිර්වාණාවබෝධය වේවා. උදව් උපකාර කරන්නා වූ සැමටත් ධර්මාවබෝධය වේවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. විවිධාකාර වැඩ කරනකොට මන්දෝත්සාහ වීම හරියන අතර වෙන්නේ නැහැ. මන්දෝත්සාහ වීම සිදු වෙනවා. නමුත් ඒක දන්නවනේ දැන් අපි වැඩි කරගෙන යනකොට මේ මන්දෝත්සාහ වෙනවා කියලා. ඒ වැඩ සමානට සුදහන්ව අපේ ජීවිත කාලසීව නෙවෙයි. කිසි නමුත් මේ මන්දෝත්සාහ භාවයේ පිටුන අපිට අවබෝධයක් පරිච්ඡයක් දෙකීමක් ලැබෙන්නේ අනුන්ගේ සීනි කිරල තමයි. අනුන්ගේ සීන වැඩ කරගෙන යනවා. ඒ වගේ කරන්නේ ඒ වගේම භාවනා කරනකොට හිත පිට යනකොට හිත පිට යෑමේ හේතු හොයන්න යනවා. මේකත් සාධාරණ. අපි දින හිත පිට ගියා. පශ්චාත්තාප ඉස්සරකට කරගෙන පශ්චාත්තාප අඩු කරගෙන හැකි තාක්ෂණ අපව අරමුණට එන්න තියෙන හැකියාව බලනවා මිසක් ඒ පිට යෑමේ හේතු කරන හොයන්න ගියොත් පිට යෑම වැඩි වෙනවා. ඒක මේ වැඩේදී විශේෂයෙන් කියන්න ඕනේ හදිසි වෙන්න එපා. ඒ යන ක්‍රමේ හරි ඕක කොහොම ඇඟට දිරව ගන්නවා. දැල්පේද දිරව ගන්නවා. එමේ එමි එමි තියන් ඉස්සරහ. පස්වෙනි වார்த்தාව. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. වම දකුණ ලෙස සතිමත් වුණා. පාදයන්ට දැනෙන ස්පර්ශයන්ටත් වඩා දැනුනේ සිතේ විසිරීමයි. නමුත් අතරින් පතර පාද ස්පර්ශයන්හි ස්වභාවයන් වැටහි. විසුරුණු සිතුවිලි වෙහෙස කරයි. නොපවතී, ගෙවී යයි. සංසුන් වේ. සිතුවිලි නොමැතිව ස්පර්ශය ගැන පමණක් දැනුවත් වේ. කය තද බවක් ඉසිලීය. කිසිවක්ම නොරඳන සිතක් සහ නිතරම අරමුණු මාරු කරමින් යන ස්වභාවය වැටහි. වැටහෙන ආකාරය බලා සිටියා. උපදේශ පතමි පින් සිදු වේවා නිවනින් සැනසේවා. එපමණයි ස්වාමින් වහන්ස. පිට යනකොට දැනෙන වෙහෙස ලොකුම බේතක්. ඒ වෙනුවට ආයේ සක්මන් දීට ගන්න පුළුවන්කම අපි මෙතෙක් භාවනා කරපු කෙටිවට ලාභ. පිට ඇහිසට කියනකොට ඕන තරම් බේත වෙවි. පිටට බේත වෙමින් ඉපිලි ගන්න කියලා. ඒ අතරෙද ඕනම වෙලාවක සක්මනට යන්න පුළුවන්කම ඒක තමයි පුරුදු කරපු දෙය. ඒ කියන්නේ හිතට සිතුවිලි ගන්න එක දුක් කර ගන්න එක නතර කරන්න එපා. ඒක හිතට වදින්නක්. වැදිලා දිගටම ඉහළ කියන එක මුත්‍රේ ඉඳගෙන ඉන්නවා නම් ආනපාන ගන්න වෙච්චිනවා නම් සක්මන් කරන්න. ඒ සංසය යනකොට එක්කොට කනකොට කොනකොට ඒ අරමුණට හිත තියෙනවා. ඒතර වෙන ප්‍රශ්න තියෙනවා කෝටියක්. හැබැයි මැද උත්තරේ මධ්‍ය ප්‍රතිපදාව රීස්ට්‍රක්චරල් පාත් එක ටිකල් පාත් එක කිසි තැනක වරද. ඒ ඡායේ නපුරු සිවිලි ඇවිල්ලා වන් නපුරු කරලා පෙන්නන එක හරියට නැරෙන් ඩිෂල්. ඒ ඡායේ පිලෝට එන්න දෙන්න. එයාට ඇවිල්ලා මේ පාළු පිටියේ අවුල් කරගන්නා වගේ අවුල් කරගෙන හිට කරදර ගන්න හැටි බලන්න. අපි ඉල්ලලා ගත්ත එක නෙවෙයිනේ. ඒක දැනුනොත් විතරයි අපිට තේරෙන්නේ අපි හිත කොච්චර අවුල් වලට කැමතිද කිට්කරද ගන්නවට කැමති කියන එක. නමුත් උත්තරය ඇතේ තියෙනවා නිකුලන් තරම්. ඒ වෙලාවට හස්ම දෙකෙන් කියක්. එහෙම නැත්නම් හිතවිලි වලටම කියක්. තරහගෙන යන්න පුළුවන් නම් හිතවිලි වලටම කියක්. ඒකට ඕවට වරී කරන එකක් කියක්. හයවෙනි වார்த்தාව. Dear Venerable Sir, new pattern is different Venerable Sir. After disappeared the breath, many thoughts are erupted. But it's like a dream.
cannot identify the thoughts, then body starts to swing. Most days, the body is fallen down from the seat, then wake up. After wake up, it seems that there were many thoughts. Kindly please advise me, Venerable Sir. Epamanai Swami Nuhansa. So with the messy body, messy mind, when it happens, still you know now, it is not due to your wish, it is not due to a chemical, it is not due to external thing. The mind can be messy, body can be messy, but we are going through it. We are observing it. Of course, at the beginning it is threatening, but after a while it will understand the body needs, the mind needs that kind of hurt, situation. All are necessary, but now you know it. It's all necessary to happen. It's organized. It doesn't happen. But just try and tell you, you are developing the master. In that master, you can be prepared for any necessary. If such a thing happening at the deathbed, you are lost. But this is not the deathbed. There is enough time. So collapsing can happen. No harm. Of course, it is as far as it is not making a physical death. So therefore, go prepared with this one. That is what I call noble faith. Agya Paryas. We are doing this in our own life. People around with us and people with the systematic life field, they will appreciate us. So they want to have some system. But life is not a system. Life is complete system versus no system. Life is running. So therefore, do the experiment further and further. With your possible, have a regular time table sitting and walking together with this kind of uncontrollable. ස්වාමීන් වහන්ස ලිඛිත වාර්තා අවසానයි සුසන්ත මහතාට සින්දුවක් ඉදිරිපත් කරන්න තියෙනවා කිව්ව අවසරයිද ස්වාමීන් වහන්ස? ජාන්කයන් සින්දුවක් කියා මොකද අපි සින්නේ ටිකක් ගමනක් යන ගම මේ සින්දුවක් කාණේ මොකද? හැබැයි නිකන් මේ තප්පුලන්න බෑ හොඳ ලස්සන සින්දුවක් කියක්. සරයි ස්වාමීන් වහන්ස, මම නිරංජා. ස්වාමීන් වහන්ස සින්දුව පටිගත කරලා ඉවලා තියෙනවා. ඒක රචනය කරලා තියෙන්නේ සුසන්ත මහතා. මම සින්දුව දාන්නද ස්වාමීන් වහන්ස? එහෙමයි ස්වාමීන් වහන්ස. ළමයි පොකුරු පොකුරු සතිය වඩනවා දහස් ගණන් එක දවසට සතිය වඩනවා මෙතන සති පාසලක් නමා දිවිය සතිමත් කරනා කෝටන්නක් සතිය වඩනවා කුංචි ළමයි එකට ඉඳන්
ළමයි පොකුරු පොකුරු සතිය වඩනවා දහස් ගණන් එක දවසට සතිය වඩනවා පුංචි ළමයි පොකුරු පොකුරු සතිය වඩනවා දහස් ගණන් එක දවසට සතිය වඩනවා මෙතන සති පාසලක් ළමා දිවිය සතිමත් කරනා තෝ තැන්න ජීවන ගමන ගෙවන්න සතිය වැඩෙනවා මේ මොහොතේ කල් ගෙවන්න සතිය ලැබෙනවා ජීවන ගමන ගෙවන්න සතිය වැඩෙනවා මේ මොහොතේ කල් ගෙවන්න සතිය ලැබෙනවා මෙතන සති පාසල සතියට මුල් තැන දෙන නවතෝ තැන්නක් පුංචි ළමයි පොකුරු පොකුරු සතිය වඩනවා දහස් ගණන් එක දවසට සතිය වඩනවා පුංචි ළමයි පොකුරු පොකුරු සතිය වඩනවා දහස් ගණන් එක දවසට සතිය වඩනවා මෙතන සති පාසල එපමණයි ස්වාමීන් වහන්ස. හොඳයි, ඒක හොඳ සමූහ ගායක හොඳ තේමාවක් තියෙන්නේ. මේ පද වෙලත් හොඳයි. හැබැයි මේකත් වැඩිය මේ තවත් පොඩි ළමයි කණ්ඩායමකට දාලා ඔක ටෙස්ට් කරලා බලන්න ඕන. ඔය සබ්ජෙක්ට් එකක් දාලා මේකේ මේක ජෙනරලි ප්‍රසන්ටේෂන් එක හරි හොඳයි අපිට ෆයිනන්ස් දයි ස්වාමීන් වහන්ස, සුසන්ත මහතාත් ඉන්නවා කතා කරන්න අවස්ථාව දෙන්නද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස. සරණයි, තෙරුවන් සරණයි. හොඳයි, සිද්ධු හොඳයි පුතා. සාදු සාදු, අනුමෝදන් වෙනවා හොඳට. මාත් ඉතින් ඔබ වහන්සේ අපේ ජීවිත වෙනුවෙන් අනන්ත අප්‍රමාණ උපකාර කරලා තියෙනවා. ඒ වගේම මේ සතිය වැඩිම තුලින් බොහෝ දේවල් අපේ ජීවිතවලට එක්කව කරගන්න ලැබුණා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ ජීවිතේ වැටෙන්න යන හැම කෙනෙක්ටම ඉතින් උපකාර වෙන සතිය. ඔබ වහන්සේ උදේ ඉඳන් රැ වෙනකල් මාන්සෙවි කියලා දෙන්නේ මේක. ඉතින් ඒ සදාම මේක උපහාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම හොඳයි උපහාර. අපි කරන්න හදන්නේ අපි ළමයි ටිකක් දාලා උඹටත් ඇටි හොඳ හින්දෝ ගායනා කරලා උඹටම ගහන්න යන්නේ. මේ ලංකාවෙ ඉන්න දුවේ කුපුතුගේ තමයි ගායනා කරේ හැමදෙන්නේ. මේ ඇත්තම මගේ මල්ලිගේ පුතා මං අවුරුදු ගානක් ඉඳන් කියනවා මේ කඩුවෙලම ඉන්නේ සතිපාසලට යන්න කියලා ගියේ නෑ. ඊට පස්සේ එකම එක දවසයි සති පාසලට ආවේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අම්මගේ තාත්තත් එක්කලා කියනවා ආයි දාම් පාසල් යන්න බෑ, සති පාසලටම යන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලන්ගෙත් උනන්දු ඇති වුණා. හොඳයි හැමෝටම. එහෙනම් මම සම්විහාරි ආමතන් කියන මේ බලලා මේ නම නැති නාස්ව ගන්න පුළුවන්නේ අපිට. එහෙම ආවදන්. කොහමද ඒක සමූහ ගීතයක් වශයෙන් තමයි ගායන එක ලස්සනයි. උදේට යනවා මේ ළමයිගේ කතානත් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි හැමදෙරේ, ඊමේල් එකේ මේ සින්දුවයි මේක දෙකම ඔබ වහන්සේ ලැබෙන්න සලස්වන්න. හොඳයි. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරද ඕකාස වන්දාමි බන්ති මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි සබ්බං ස්වාමිනා කතම් පුඤ්ඤං මයයන් දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්ති කමාමි කමි තබ්බං සෝපතිස්ස ඕකාස කමාමි බන්ති ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති තတိယံපි ඕකාස වන්දාමි බන්ති සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 දැන් එළඹ තිබෙන්නේ මෙම වැඩසටහනේ දෙවන අංගය වන ධර්මදේශනාවට සවන් දීමයි. මෙම ධර්මදේශනාවට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාළ අතිපූජ්‍ය ධම්මගුප්ත ස්වාමීන් වහන්සේට සම්බන්ධ වී සිටින සියලු දෙනා වෙනුවෙන් පාද නමස්කාර පූරකව මම ආරාධනා කරනු ලබනවා. සාදු සාදු සාදු. හොඳ එහෙනම් අපි ධර්මදේශනාව සඳහා ලෑස්ති වෙමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුනහ සමනෝ ගෝතමෝති තං කිස්ස හේතුං එවං හිනෝ සුත්තෝ ඕචරතිති සචේතං බෝතෝ මාගන්ධියස අගරු ආරෝචෙය්‍යාමේතං සමනස්ස ගෞතමස්සාති ගෞරවනීය සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ගිය සතියේට කලින් සතියේ මාගන්ධිය සූත්‍රය ආශ්‍රය කරගෙන ධර්මදේශනා මාලාවක් පටන් ගත්තා කොහොම හරි අපිට ගිය සතිය සිද්ධ කරන්න බැරි වුණා ඉතින් අද අපි අද දවසෙත් මේ මාගන්ධිය සූත්‍රය ආශ්‍රය කරගෙන තවත් ඉදිරියට මේ සූත්‍රයේ සඳහන් වෙන කරුණු ටිකක් සාකච්ඡා කරන්න තමයි යන්නේ අපි ඒක නිසා කලින් දවසේ මාගන්ධිය සූත්‍රය ආශ්‍රය කරගෙන කතා කරේ මොනවද කියලා පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ සූත්‍රයත් අඩංගු වෙන්නේ අපි කලින් කතා කරපු සූත්‍ර ගොඩේම අඩංගු වෙන මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ පරිබ්‍රාජක වග්ගයේම තමයි මේ සූත්‍රයත් අඩංගු වෙන්නේ. ඒ කියන්නේ මේ සූත්‍රයත් යම්කිසි පරිබ්‍රාජකයෙක් එහෙම නැත්නම් වෙනත් ආගමක් අදහන කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා අහන ප්‍රශ්න ටිකක් හරි එහෙම නැත්නම් මොකක් හරි අවස්ථාවක් යෙදීම නිසා ඒ කෙනෙකුත් එක්ක කරන සාකච්ඡාවක් වගේ දෙයක් හරහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කරුණු ටිකක් ඉදිරිපත් කරන්නේ යෙදෙන්නේ. මේ සූත්‍රයටත් මුල් වෙන්නේ මාගන්ධිය කියන පරිබ්‍රාජකයේ මේ කතා වෙන්න දේ පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් මේ සූත්‍රය සිද්ධ කරන්නේත් මේ කුරු රට කම්මාස කම්ම කියන ජනපදයේදී සිද්ධ වෙන දෙයක්. අපි දන්න විදිහට අපි හොඳටම දන්න මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරපු මේ කුරු රටදී තමයි මේ සූත්‍රය මේ කතා සංකල්පයත් සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තවත් එක පරිබ්‍රාජකයෙක්ගේ ගිනිහල් ගයක් එහෙම නැත්නම් මේ දෙවියන්ට ගින්දර පූජා කිරීමට භාවිතා කරන ස්ථානයකට
වැඩවාසය කළා. ඒ ස්ථානයේ ඉන්න අතරේ උදේවරුවේ පිණ්ඩපාතේ යෑම සඳහා බුදුරජාණන් වහන්සේ එළියට බැස්සට පස්සේ ඒ එතෙන්ට ආපු මේ මාගන්දිය කියන තවත් පරිබ්‍රාජකයෙක් දකින බුදුරජාණන් වහන්සේට පනවලා තියෙන මේ තන ආසනයක්, තනකොළ වලින් හදිච්ච ආසනයක් දැකලා, දැක්කට පස්සේ ඒ කෙනා අහනෝ ඒ භාරද්වාජ ගෝත්‍ර කියන මේ ගිනිහල්ගේ අයිති බ්‍රාහ්මණයගෙන් විස්තර ඇහුවාට පස්සේ මේ මාගන්දියට භාරද්වාජ ගෝත්‍ර කියන පරිබ්‍රාජකයා පෙන්න කියන් දෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන මෙහෙම නැත්තම් මේ ගෝතම කියන ශ්‍රමණයෙක් තමයි මෙතන වැඩ හිටියේ, එයාගේ මෙන්න මේ වගේ ගොඩාක් ගුණයන් තියෙනවා කියලා. මොනවාද? අපි ගිය සතියේ කතා කරේ අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණයන්ගෙන් සපිරුණ කෙනෙක් තමයි මේ ස්ථානයේ වැඩ හිටියේ කියලා. බුදුරජාණන් වහන්සේ ගුණයන් තමයි මේ භාරද්වාජ ගෝත්‍ර කියන පරිබ්‍රාජකයා මේ මාගන්දිය කියන පරිබ්‍රාජකයාට පෙන්වලා දෙන්නේ. දැන් ඒ වෙලාවේදී මාගන්දියට මේක ඇහුවාම එයා හිතන්නේ මෙච්චර ගුණයක් තිබුණා කියලා කිව්වට මාගන්දිය දකින්න ඒකේ අනිත් පැත්ත. මාගන්දිය කියන මේ වගේ කෙනෙක් මෙහෙම ගෞතම කියන කෙනා ගැන එයා දන්නව ඉස්සෙල්ලා ඒ වගේ කෙනෙක්ගේ ඉඳපු තැනක් දකින එකත් හොඳ නැති නරක දෙයක් කියලා, නරක දර්ශනයක් කියලා. කියලා මෙන්න මාගන්දිය මේ බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. නේ අපි අද කතා කරන්න යන්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේට දොස් කියන එක ගැන මොන වගේ විදිහට දොස් අහන්නේ කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ. අපි කලින් සතියේ කතා කරේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව. ඊළඟට අද අපි කතා කරමු මේ ගුණයන් වගේම බුදුරජාණන් වහන්සේ නිතරම බැනුම් අහපු කෙනෙක්. අන්න ඒ වගේ කොයි වගේ විදියට බුදුරජාණන් වහන්සේ බැනුම් අහලා තියෙනවද කියලා කතා කරලා බලමු. මොකද මේ සූත්‍රයේ ඉස්සරහට ඊළඟට කතාව දිගහැරෙන්නේ මෙන්න මේ වගේ බැනුම් අහපු බුදුරජාණන් වහන්සේට මේ මාගන්දිය කියන එක්කෙනා බැනපු දේවල් මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මාගන්දියට සූත්‍රයේ ධර්ම කරුණු ඉදිරිපත් කළා පෙන්වලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ මාගන්දිය කියන්නේ මෙයා මේ බුදුරජාණන් වහන්සේ බුණහු කියන නමින් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ නරක කියන්නේ මේ රසයක් දන්නේ නැති, හොඳ ජීවිතේ විඳින්න දන්නේ නැහැ කියලා. දැන් අපි කියන්නේ මේ දැන් කාලේ විනෝද වෙන්න දන්නේ නැති, විඳින්න දන්නේ නැති අය කියලා. අන්න ඒ වගේ නිකන් නරක කෙනෙක් විදියට තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙන්නේ. අන්නේ හඳුන්වලා දීමත් එක්ක මෙහෙම විඳින්න දන්නේ නැති කෙනෙක් විදියට හඳුන්වලා දීමත් එක්ක තමයි අන්නේ හැඳින්වීම මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ මාගන්දියට පෙන්වලා දෙන්නේ ඇයි විඳින්න නැති කෙනෙක් මොන වගේ කෙනෙක්ද, එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය සංවරය ගැන යන්නේ සම්බන්ධයෙන් මේ ධර්ම කරුණ මතු කරලා දෙන්නේ මෙන්න මේ මාගන්දිය කියපු වචනය මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනාව ඇදිලා යන්නේ. බලන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට මේ මෙහා මාගන්දිය කියන්නේ බුණහු කියලා නමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේට මීට අමතරව තව එක එක විදිහට වෙන අවස්ථාවලදීත් මිනිස්සු එක එක නම් වලින් දෝෂාරෝපණය කළා තියෙනවා. ඒ අතරින් අපි කිහිපයක් සලකලා බැලුවොත් එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේට කියනවා අරස රසෝ කියලා. මේ මේ මාගන්දිය නෙවෙයි වෙන අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේට කියපු නම් එහෙම නැත්නම් මේ වැරදි විදියට බැනපු අවස්ථාවකෙම අන්නේ අවස්ථාවලදී කියලා එක අවස්ථාවකදී කියලා අරස රස කියලා. එහෙම කියන්නේ එහෙම නැත්නම් මේ රස විඳින්න දන්නේ නැති කෙනෙක්. දැන් අපි කලින් කිව්වා වගේ ලෝකේ විඳින්න මේ රස සැප විඳින්නේව දන්නේ නැති කෙනෙක් විදියට බුදුරජාණන් වහන්සේට බණිනවා. අපි දන්න ලෝකේ අපි හැමෝම හදන්නේ මොකක් හරි සැප විඳින්නේ. ඒ මොකක් හරි විදියක අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න, ලොකු රස්සාවක් කරන්න, ලොකු මහත්කමක් වෙන්න, ඒ වගේ දේවල් සමාජයෙන් අපිට පෙන්වලා දෙන්න මේ හොඳට සැප විඳින එකනේ අපිට හොඳයි කියලා පෙන්වන්නේ. ඉතින් ඒ ගොඩේම තමයි මේ මාගන්දියත් ඉන්නේ. නේ ඒ වගේම තමයි ඒ කාලේ හිටිය ගොඩක් දෙනෙක් හිටියන්නේ මේ විදිහට මේ සැප විඳින එක හොඳයි කියන ගොඩේ ඉන්න අය. බුදුරජාණන් වහන්සේට මේ කියනවා අරස රස කියලා. මේ රස විඳින්න දන්නේ නැති කෙනෙක් කියලා අන්න බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. අනේ එක විදියක් තමයි අරස රස කියලා. ඊළඟට තව එක විදියකට දෝෂාරෝපණය කරනවා නිබ්බෝගෝ කියලා. භෝග රහිත, එහෙම නැත්නම් මේ
සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන භෝග ඒ කාලේ තියුණේ හොඳ ධන දාන්නේ එහෙමනේ වතු පිටි අර මෙයන්නේ භෝග රහිත කෙනෙක් කියලා. දැන් කාලේ බැලුවොත් නම් කිසිම සැප සම්පත් නැති යාන වාහන ගෙවල් දරවල් ඒවා නැති කෙනෙක් විදියට තමයි බුදුරජාණන් වහන්සේට හඳුන්වලා දෙන්නේ. කිසිම දෙයක් නැති නිකන් අතපය විතරක් තියෙන අය මිනිස්සු ඉන්නේ. අන්න ඒ වගේ මුකුත්ම නැති කෙනෙක් විදියට බුදුරජාණන් වහන්සේට දොස් කියනවා නිබ්බෝගෝ කියලා. ඊළාට තවත් විදියකින් කියනවා අකිරියවාද කියලා. කිසිම දෙයක් ගැන මේ හොඳක් කරන්න යන්නේ නැහැ. අර ඉන්නේ දැන් ගොඩක් මිනිස්සු තියෙන දේවල් කරන එකනේ හොඳයි කියලා ගන්න. මොනවා හරි දේවල් කරනෝනේ. මොනවා හරි ප්‍රයෝජනෙ සලකලානේ දේවල් කරන්නේ. අපි දන්නවා හැම මිනිස්සු වැඩක් කරන්න ගියාම මේකේ ප්‍රතිඵලයක් බලාගෙනනේ දේවල් කරන්නේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කිසිම ප්‍රතිඵලයක් ඇතුව නෙවෙයි කරන්නේ. ලෝකයේ මිනිස්සුන්ට සේවයක් කරනවා, උදව් කරනවා හරියට. ඒ වුණාට කිසිම තැන්කියු කියලා හරිවත් එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයකින් බලාපොරොත්තුවක් නැතුව තමයි දේවල් කරන්නේ. එතකොට ඒ වගේ වෙනකොට ක්‍රියාවක් ගැන ඌමනාවකින් නෙවෙයි ක්‍රියාව කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් උදේට පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩින්නේ දානේ ලැබෙයි කියලා එකත් එක තමයි. දාන ලැබුණත් හොඳයි නැති වුණත් නැහැ කියන අවස්ථාව ඇතුළු තමයි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ. එනකොට පිණ්ඩපාතේ වඩින එක නවත්තන්නෙත් නැහැ. ඒ වගේම බණ කියන එකත් බුදුරජාණන් වහන්සේට ලෝකයේ මිනිස්සු බණ ඇහුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. එනකොට හැමෝටම කරුණාවෙන් මෛත්‍රියෙන් ධර්ම දේශනා කරනවා. වෙන මිනිස්සු ගොඩ දාන්න උත්සාහ කරනවා. එනකොට කිසි බලාපොරොත්තුවක් ඇතුව මේ ක්‍රියාවකට වටිනාකමක් දීලා ක්‍රියාවක් කරන්නේ නැහැ. අපි ක්‍රියාවක් කරනකොට මොන දේ කරත් අපි ක්‍රියාවට වටිනාකමක් එක්කනේ ක්‍රියාව කරන්නේ. අන්න එහෙම නැතුව මේ අක්‍රීයයෙන් වැඩ කරන කෙනෙක් ක්‍රියාවට වටිනාකමක් දෙන්නේ නැතුව කරන කෙනෙක් විදියට ඔන්න තවත් විදියට බැනුම් හඳුනා. තවත් විදියක් තමයි අක්‍රීයවාදෝ කියලා. ඊළාට අනිත් විදිය අවස්ථාවක් තමයි උච්ඡේදවාදය වෙන්නන කෙනෙක්. එහෙම නැත්නම් අපි කලින් මේ අග්ගිවච්ඡගත සූත්‍රයේදී කතා කරේ ආත්මයක් නැහැ කියන එකක් ගැන කියන්නේ. ඒ කාලේ හැමම වගේ ඒ කාලේ නෙවෙයි ඇත්තටම බැලුවොත් දැන් වුණත් අපි කතා කරන්නේ ආත්මයක් ගැනමනේ කියන්නේ. මරුණට පස්සේ ඉපදෙනවද නැද්ද කියන එක කොහොම වුණත් දැන් ආත්මයක් තියෙනවා කියන එක මතේනේ අපි හැමෝම ඉන්නේ. මැරෙනකන් හරි ආත්මයක් තියෙනවා කියන මතේනේ ඉන්න. මරුණට පස්සේ සමහරලාට තියෙනවා නැති කියන වාදවලට එන්න පුළුවන්. මැරෙනකන් හරි මේ ආත්මයක් මමෙක් ඉන්නවා කියන මතේ ඉඳගෙනනේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම ආත්මයක් නැහැ කියන එක තමයි කියන්නේ. එතකොට ආත්මයක් නැහැ කියපු ගමන් හොදක් නරකක්ද කිසිම ප්‍රයෝජනයක් නැහැනේ. එතකොට අන්න තවත් විදියට බැලුම් ගහන්න උන උච්ඡේදවාදයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ආත්මයක් නැහැ කියන එකක් කියනවා කියලා අන්න තවත් විදියකින් බුදුරජාණන් වහන්සේට දොස් කියන්න ගත්තා. ඊට තවත් විදියක් බැරින අවස්ථාවක් වෙන ජේගුච්චී කියලා. බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක හොඳක් රසක් කියන එකක් නැහැ පිළිකුලමයි දේශනා කරන්නේ. මේ ශරීරය ගැන තමන් ගැන කතා කරත් ලෝකයේ තියෙන වෙන රූප අරමය හැම දෙයක් ගැන කතා කරන්න ගත්තත් ඒවයි පිළිකුල ගැනම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතරේ මෙහෙම පිළිකුලක් ගැන කතා කරන කෙනෙක් කියලා අන්න තවත් විදිහින් දෝෂාරෝපණය කරන්න ගත්ත බුදුරජාණන් වහන්සේ. මේ තමයි තව එක එක විදිහට මෙන්න මේ බුදුරජාණන් වහන්සේට කියන වැරදි ආකල්ප. ඊළඟට තවත් විදිය කියන වේනයිකෝ කියලා. වේනයික කියන්නේ මේ කිසිම හොඳක් දකින්නේ නැහැ නාස්තිවාදීෙක් විදියට. එහෙම නැත්නම් තවත් විදියකින් මේ හික්මවීමක් කරනවා. නිතරම මේ ආයතන ගැන හික්මවීමක් ගැනනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේ සූත්‍රයේදීත් ඉස්සරහට කතා කරන්නේ ඒ වගේ දේවල් ටිකක්. මෙන්න මේ හික්මවන කෙනෙක්. එහෙම නැත්නම් මේකේ හොඳට මේක විඳින්න කෙනෙක් නෙවෙයි කියලා වේනයික කියලා නමිනුත් බුදුරජාණන් වහන්සේට දොස් අහන්න උනා. තවත් එකක් කියනවා තපස්සී කියලා. ඒ කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සු ගෙවල් දොරවල් වලට වෙලා අඹදරුව රැකගෙන මේ හොඳ ජීවිතයක් ගත කරන්න උත්සාහ කරද්දී බුදුරජාණන් වහන්සේ මේ කැලේට ගිහිලා තපස් රකින එක තමයි කරන්නේ. ඒ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතයට සාපේක්ෂව බැලුවහම මේක නරක වැඩක්.
වැඩක් ඇති වැඩක් නෙවෙයි. අන්න ඒක නිසා තපස්සේ කියන නමිනුත් බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කරා. තවත් විදියක් තියෙනවා, අපගබ්බෝ කියන නමිනුත් බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කරා. අපගබ්බෝ කියන්නේ නැවත මාර්ග කුසකට එන්නේ නැති කෙනෙක් කියලා විදියට. දැන් ඒ ලෝකේ බැලුවහම අපි බැලුව සමාජයේ ගත්තත් මේ සිංහල ජාතිය, එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ආගමකට අයිති මේ වර්ගයා බෝ කිරීම හරි හොඳයි කියලානේ අපි සැලකන්නේ. ඒ අතරින් ගොඩාක් දේවල් අපි කරනවා වර්ගයා බෝ කිරීම සඳහා, තමන්ගෙම කියලා තමන්ගෙම ළමෙක් හදාගන්න කොච්චර දේවල් කරනවද. ඒ වගේම දැන් කතා කරන සිංහල ජාතිය විනාශ වෙලා යනවා, බුද්ධාගම රැකගන්න විදියක් නැතින ඔය වගේ දේවලුත් කතා කරද්දී, දැන් ඒ කාලේ මිනිස්සුන්ටත් ඕක තියුණා, ওই ප්‍රශ්නෙම තියුණා. ඒ කාලෙත් කුල ભેද ගොඩාක් තිබුණ කාලෙක තමන්ගේ කුලයේ මිනිස්සු වැඩි කරගන්න මිනිස්සු, ඒ කාලේ මිනිස්සුන්ටත් උවමනාවක් තිබුණා. දැන් ඒ අතරින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකය නැති කරන්න තමයි, නැවත ඉපදීමක් නැති කරන්න තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ශාක්‍ය වංශය නැත්තටම නැති වුණානේ. ඉතින් ඒ වගේත් එක්ක බැලුවාම බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහටත් දෝෂාරෝපණය කරනවා, අපගබ්බෝ කියලා. දැන් ගබ්සා කරන කෙනෙක්, මේක ඉපදීම නැති කරන කෙනෙක් විදිහට ඔන්න ওই විදිහට එක එක ආකාරවලින් බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කරන්න ගත්තා. දැන් අපි ගිය සතියේ කතා කරේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන. ඒ ගුණයන් මේ අරහන් ආදී ගුණයන් තියෙන කෙනෙක් කියලා අර භාරද්වාජ බ්‍රාහ්මණයා කියද්දී මේ මාගන්ධිය කියන අනිත් බ්‍රාහ්මණය කියන බුදුරජාණන් වහන්සේ කිසිම විඳින්න දන්නේ නැති කෙනෙක්, මහා අර හොඳක් නැති කෙනෙක් කියලා විදියට, මේ ලෝකෙට වැඩක් නැති කෙනෙක් විදියට භාරද්වාජට විරුද්ධව මාගන්ධිය මෙන්න මෙහෙම කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් මේක අපේ කරන අපි කරන ප්‍රතිපදාවත් එක්ක ගලපලා බැලුවා. දැන් අපි මේ විදිහට අපි භාවනාවක් කරන කෙනෙක් කියමු, එහෙම නැත්නම් සතිමත් වෙන කෙනෙක් එක බැලුවත්, දැන් අනිත් අය කරන දේවල්ට වඩා අපි ටිකක් වෙනස් දෙයක් කරන්න යනවනේ. ඔය වගේ වෙලාවදී සමාජයේ අපිත් එක්ක ඉන්න අනිත් අයගෙනුත් මේ වගේ දේවල් අපිටත් අහන්න ලැබෙන්න පුළුවන්. දැන් අපි ගිය සතියේ කලින් සතියේ කතා කරේ බුදුරජාණන් වහන්සේට තිබුණ ගුණ අපිටත් යම්කිසි මට්ටමකින් අපි තුලත් ඇති කරගන්න පුළුවන්. මේ විදිහට ප්‍රතිපදාවක් කරන අතරේ අපිටත් යම්කිසි එයින් කෝටියෙන් එකක් හරි අපිට යම්කිසි ප්‍රමාණයක් ඇති කරගන්න පුළුවන්. වගේම මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් පුරනකොට, ඒ වගේ පුරන කෙනෙකුටත් මෙන්න මේ වගේ සමාජයෙන් අනිත් පැත්තට බැනුම් අහන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. දැන් අපිත් බැලුවාම අනිත් මිනිස්සු වගේ ලෝකෙ විඳින්න රස විඳින්න යන්නේ එක අඩු කරනකොට අන්න ඒ මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. මේ මොකක්ද කරන්නේ, එක තැනකට වෙලා භාවනාවක් කරන්නේ, මොන වැඩක් ඇති වැඩක් නෙවෙයිද කියලා ගොඩක් අයට තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගිහලා බැනුම් එක එක විදිහට බැනුම් අහන්න පුළුවන්. ඔන්න ඔය වගේ බැනුම් අහන එක සාමාන්‍යයෙන් අහන්න සිද්ධ වෙන දෙයක් කියලා දැනගෙන ගියත්, එතකොට ඒ වගේ අවස්ථාවක් ආවහම අපේ හිත සැලෙන ගතිය අඩු වෙනවා. එහෙම නැතුව මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි, මම භාවනා කරන නිසා මට හැමෝගෙම හොඳ අහන්න ලැබෙන්න වෙන්න ඕන, හැමෝම මාව පිළිගන්නේ යන යන තැන මාව ඉස්සරහින් තියලා පිළිගන්නේ කියලා බලාපොරොත්තු වෙන සමාජෙන් ඒක නොලැබෙන වෙලාවෙදී අපිට හිතට කඩා වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මෙහෙම භාවනාවක් කරන ප්‍රතිඵල මොන ලැබුණත් අපි ඒකට ඒ අපි හොඳ දේවල්ම අපේ පින්ඵල දෙන්න ඕන, මං හොඳ වැඩ කරන නිසා පින්ඵල දෙන්න ඕන කියලා වගේ බලාපොරොත්තුවක් වුණොත්, ඒකත් එක්ක ඒව දේවල් නොවෙනකොට අපිට හිතේ කරදර ඇති වෙන්න පුළුවන්. ඇති වෙලා මේ කරගෙන යන ප්‍රතිපදාවට ටිකක් කම්මැලිකමක්, එහෙම නැත්නම් මේක එක දිගට කරන්න බැරි වෙන අවස්ථාවල් එන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේටත් මෙන්න මේ වගේ බැනුම් අහන්න සිද්ධ වුණා නම්, මේ යන්තම් ප්‍රතිපදාවක් කරන්න පටන් ගත්ත ගමන් මට මොන වගේ දේවල් වේද කියලා අපිට ඒ වගේ බැනුම් අහන්න සිද්ධ වුණත්, අපි හිතන දේවල් නොවුණත් අපිට ඒ වගේ දේවල් බලාපොරොත්තුෙන් ගියා නම්, එහෙම දේවල් වුණාම ඔන්න අපිට ඒකත් තව එකක් විතරයි කියලා අපිට ඒක අතහැරලා ඉස්සරහට යන්න පුළුවන්. නැත්තම් දැන් මේ වගේ අවස්ථාවලදී අපිටත් ඕන තරම් යන්න පුළුවන් භාවනා කරන වෙලාවකට. එහෙම නැත්තම් අපේ අනිත් ගෙදර දොරේ වැඩ කටයුතු ඔක්කොම නවත්තලා එක තැනක ඉඳගෙන සතිමත් වෙනවා කියමු.
ඒක දැකපු වෙන කෙනෙක් කියන්න පුළුවන් ඕක වැඩක් නැති වැඩක් නේද කියලා ගොඩක් වෙලාවට සමච්චල් කරන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නේද අන්න ඒ වගේ අවස්ථාවලදී මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේටත් මේ වගේ දේවල් වුණා කියලා දැනගත්තනම් අපිටත් පුළුවන් මටත් එහෙනම් මේම දේවල් වෙන්න පුළුවන් කියලා අන්න කරගෙන යන ප්‍රතිපදාව අපිට තව සතුටෙන් කරගෙන යන්න පුළුවන් මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා අන්න ඒක තමයි අපි මේ අදහස මතු කරගන්න යෙදුනේ. ඉතින් අපි බලමු ඊළඟට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට මාගන්ධිය දෝෂාරෝපණය කරද්දී බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා වෙන තැනකට වෙලා දානේ වළඳලා දිවා විහරණය කරලා ඉන්න අතරේදී මෙන්න මේ දෙන්නයි අතරේදී මේ දෙන්න මාගන්ධියයි එහෙම නැත්නම් භාරද්වාජ කියන බ්‍රාහ්මණ දෙන්න කතා කරන කතා සල්ලපය බුදුරජාණන් වහන්සේට ඇහෙන්න ලැබුණා. ඇහුණ කියන්නේ අර මොනවාද දිව්‍ය සෝතෙන් බුදුරජාණන් වහන්සේට ඇහුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට තියෙන ඥානයකින් තමයි මේ දෙන්න කතා කරන එක දුර ඉඳන්ුණත් ඇහෙන්න ලැබුණා. අහන්න ලැබුණාට පස්සේ ඒ කතාවේ දෙන්න එතනින් ඉවරයිලා ඒ සිද්ධිය එතනින් ඉවරයි. ඉවරුණාට පස්සේ හවස්වරයේ බුදුරජාණන් වහන්සේ නැවත මේ භාරද්වාජයේ ගිනිහල් ගෙට වැඩම කරාට පස්සේ භාරද්වාජයේ පැමිණිලා බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන ආසන පනවලා දීලා මේ භාරද්වාජයේ බුදුරජාණන් වහන්සේ දෙන්න පිළිසඳර කතා කර කර ඉන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ භාරද්වාජයෙන් අහනවා මාගන්ධිය කියන බ්‍රාහ්මණයෙක් කියලා මෙන්න මේ වගේ මේ තන ඇතිරිය සම්බන්ධයෙන් ඔබලා දෙන්න අතර මේ වගේ කතාවක් සිද්ධ වුණා නේද කියලා කතා කරනකොටම මාගන්ධියත් ඒ ස්ථානයට පැමිණෙනවා. ඉතින් එහෙම මේ සිද්ධියත් එක්ක බැලුවම බුදුරජාණන් වහන්සේ මේ සිද්ධියට මේ අවස්ථාවට පැමිණෙන්නත් ඇත්තේ මේ මාගන්ධිය කියන කෙනා ගොඩ දාන්න අවස්ථාවක් ලබා ගන්නත් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම මේ අවස්ථාවේ මාගන්ධිය මේ මෙතෙන්ට පැමිණුණාම ඒ වෙලාවෙත් මාගන්ධියත් එක්කත් බුදුරජාණන් වහන්සේ පිළිසඳර හොඳට කතා කළා. ඒ අවස්ථාවේදී මාගන්ධියත් දැනගත්ත මෙහෙම බුදුරජාණන් වහන්සේ මේ දෙන්න අතර කතාව දැනගෙන ඉන්න බව දැනගෙන මාගන්ධිය කියනවා මං මෙහෙම දෙයක් කිව්වා තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සරහ වුණත් මං කියන්න කැමතියි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ලෝකය ගැන ලෝකේ විඳින්න දන්නේ නැති කෙනෙක්. එහෙම නැත්නම් බුණහෝ කියන නමෙන් අඳුන්නන එක අඳුන්වන්න මම කැමතියි. ඒකට බය නැහැ කියන එක ගැන බුදුරජාණන් වහන්සේ ඉස්සරහම මාගන්ධිය කියනවා. ඉතින් මේකත් අපි බැලුවාම සාමාන්‍ය මිනිස්සු ගත්තාම මූණට හරි හොඳ කියන කට්ටියනේ ලෝකේ ඉන්නේ. නැති තැන දොස් කිව්වට මූණට හරි හොඳ කියන මිනිස්සු ඉන්නේ. ඉතින් එහෙන් බැලුවාම මාගන්ධිය කොච්චර බුදුරජාණන් වහන්සේට දොස් කිව්වත් මාගන්ධියට හොඳ අර ශක්තියක් තියෙන බුදුරජාණන් වහන්සේ ඉස්සරහ වුණත් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න. ඒක වැරදි හරි මොකක් වුණත් කමන්නේ ඒ ශක්තිය තියෙන ඔයාලට බුදුරජාණන් වහන්සේ ඉස්සරහ වුණත් මගේ මතය මෙන්න මේකයි. අපි දන්න මේ අපේ වේදයේ තියෙන කරුණු වලට අනුව මෙන්න මේ වගේ මතයක් තමයි මම දරන්නේ කියලා එයා කෙලින්ම කියන්න පුළුවන්. ඒ අන්න එහෙම කෙලින් කතා කරන්න කෙලින් තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න කෙනෙකුට පුළුවන් කෙනෙකුට තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන කරුණුණත් හොඳට වැටහෙන්නේ. මොකද එකක් හිතේ තියාගෙන තව එකක් එළියට කියන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කොච්චර බණ කිව්වත් එයාගේ හිතේ තියෙන වෙන දෙයක් නේ. ඒක නිසා මේ මාගන්ධියට බුදුරජාණන් වහන්සේ කියන ධර්මය හොඳට වැටහෙනවා. මොකද එයා කෙලින් කතා කරන කෙනෙක්. තේන්න ඒ කෙලින් කතා කරපු එකත් අරමුණු කරගෙනම බුදුරජාණන් වහන්සේ යාට මෙන්න මේ බුණහෝ කියන වචනය මුල් කරගෙන තමයි මේ මෙයාට මේ මාගන්ධියට ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මොකද්ද මේ ධර්ම දේශනාවේදී මාගන්ධියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ යන්නේ කියලා බැලුවාම එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ ආයතන හය ගැන වෙනමනම එකින් එක අහනවා. මොකද්ද මේ බුණහෝ කියන වචනේ මාගන්ධිය මට කිව්වේ මෙන්න මේ ඇහැ පිනවන්න කැමැති නැති කෙනෙක් නිසා නේද මම. එහෙම නැත්නම් මේ ඇහැ කියන එක රූප ඇහැ කියන එක පිනවන්න එහෙම නැත්නම් ඇහෙන් රූප බලලා ඇහැ විඳින්න ඇහැ හරහා ලස්සන රූප බලන්න ඇහැ හරහා ලෝකෙ විඳින්න
මෙන්න මේ වගේ දේවල් ඇහැ මුල් කරගෙන දේවල් කරන්න එක ගැන බුදුරජාණන් වහන්සේ එච්චර ප්‍රිය කරන්නේ නැති එහෙම නැත්තම් මේ ඇහැ සංවර කරගත්තු කෙනෙක් නිසා නේද මේ මාගන්දී මට මේ වගේ බුණහු කියන වචනෙන් දෝෂාරෝපණය කරේ කියලා ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මාගන්දීගෙන් අහන්නේ. ඔන්න ඒ වෙලාවේදී මාගන්දී ඇත්තටම අනිත් පැත්තට උත්තර දෙනවා. ඒක තමයි මේ මාගන්දී කියනවා ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ ඇහැ පිනවන කෙනෙක් නෙවෙයි. ඇහැට ඇහැ මුල් කරගෙන ඒකින් ලබන රූපවලට වටිනාකමක් දීලා ඒ සඳහා දේවල් කරන්නේ නැති කෙනෙක් නිසා මම බුදුරජාණන් වහන්සේට බුණහු කියන නමෙන් බලන එක සාධාරණයි. මේ ඇහැ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඇහුවාම මේ මොකක්ද මේ බුණහු කියන වචනේ මට බැන්නේ මෙන්න මේක නිසාද කියලා ඇහුවාම මාගන්දී කියන ඔව් ඒක නිසා තමයි මම බුදුරජාණන් වහන්සේ මෙහෙම බුණහු කියන වචනේ කිව්වේ කියලා. ඉතින් ඒ වගේම ඊළඟට ඇහැ මුල් කරගෙන ඇහුවට පස්සේ ඊළඟට අහන බුදුරජාණන් වහන්සේ එහෙනම් ඒට අමතරව බුදුරජාණන් වහන්සේ කණෙන් සද්ද අහලා කන පිනවන කෙනෙක් නෙවෙයි කනට කන ඒ වගේම කන පිනවීමට ඒක වටිනාකමක් දෙන ඒක හොඳයි කියන කෙනෙක් නෙවෙයි ඒ වගේම කන සංවර කරගන්න ධර්ම දේශනා කරන කෙනෙක් අන්න ඒක නිසාද මාගන්දිය මට බුණහෝ කියලා බණින්නේ කියලා කන ගැන අහලා ඇහුවාම කියන ඔව් ඒක තමයි මම බුදුරජාණන් වහන්සේට මෙහෙම බුණහෝ කියලා බණින්නේ බුදුරජාණන් වහන්සේ හැපිනවන එකට අමතරව කන පිනවන එක ගැනත් වැරදි කියන්නේ කන සංවර කරගන්න ඕන කියන එක ගැනමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අන්න ඒක නිසා මම මේ බුදුරජාණන් වහන්සේට මේ විදිය දොස් කිව්වා ඒක තමයි මම කියන එකේ ඒක හේතුවක් කියලා ඔන්න බුදුරජාණන් වහන්සේට මාගන්දි අනිත් පැත්තට උත්තර දෙනවා. අන්න ඒ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේ ආන අන්න ඒ වගේම තමයි මම නාසය පිනවන්නේ නැහැ. නාසය හරහා සුවඳ විඳින්න ඒ සඳහා ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. නාසය සුවඳ විඳ ගැනීම සඳහා දේවල් කරන්නේ නැහැ. ඒ වගේම මම නාසය පිනවන එක හොඳයි කියන්නේ නැහැ. ඒ නාසය සංවර කර ගැනීමක් තමයි මම දේශනා කරන්නේ. අන්න ඒක නිසාද මාගන්දිය මේ බුදුර මට මෙහෙම බුණහු කියලා විදිහට දෝෂාරෝපණය කරන්නේ කියලා ආයිත් හව විදියකින් අහනවා. ඒ වෙලාවේදීත් මාගන්දී කියනවා ඔව් ඒක තමයි මම මේ බුදුරජාණන් වහන්සේ ඇහැපිනවන්නේ නැහැ කනපිනවන්නේ නැහැ ඒ වගේම නහයපිනවන්නේත් නැති නිසා තමයි මේ විදිහට මම දෝෂාරෝපණය කරේ කියලා ඔන්න තව විදියක් කියනවා. එන්න ඇහැ කන නහය ඊළඟට දිව ගැනත් මේ විදිහටම අහනවා. එහට ඇඟ ගැනත් අහනවා. හිත ගැනත් මේ විදිහට අහනකොට මේ අවස්ථා හයේදීම බුදුරජාණන් වහන්සේ අහනවා මේ මම මේ ආයතන හය පිනවන්න එක ගැන වටිනාකමක් දෙන්නේ නැහැ මේක හොඳයි කියන්නේ නැහැ මේක ඒ වගේ මේක සංවර කර ගැනීම ගැන දේශනා කරන මේක සංවර කර ගැනීම හොඳයි කියලා දේශනා කරනවා. අන්න ඒ නිසා තමයි මේ මම මේ විදිහට මේ නේ නිසාද මෙහෙම බණින්නේ කියන එක ඇහුවාම මාගන්දී හැම එකටම කියන්නේ මම ඒක නිසා තමයි මම මේ විදිහට දෝෂාරෝපණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ආයතන හය පිනවන එකට වැරදි තමයි කියන්නේ. ඒව ආරක්ෂා කරගත යුතුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට අපේ වේදේ අඩංගු වෙන අපේ පොත්වල අඩංගු වෙන විදිහට මෙහෙම කරන එක වැඩක් ඇති වැඩක් නෙවෙයි. ඉතින් අපි දන්න විදිහට මේක පිනවන එක තමයි හොඳ වැඩක් වෙන්නේ. මේවා තව තවත් හොඳට මේ පිනවීම සඳහා අවශ්‍ය දේවල් සම්පාදනය කරගන්න එක මේ තියෙන දේවල් හොඳට පිනවන එක ඒ වගේම දැන් පිනවන විතරක් නෙවෙයි මට විතරක් නෙවෙයි මගේ පරපුරේ එන අයට ඊළඟට ඒ විතරක් මේ මේ ලබනාත්මෙත් මීට වඩා හොඳට පිනවන්න දිව්‍ය ලෝකේ වගේ හරි කොහේ හරි යන්න අවස්ථාවල් හදාගන්න මෙන්න මේවා තමයි අපේ පොතේ තියෙන විදිහට මෙන්න මේවා තමයි හොඳ දේවල් කියලා මේ මාගන්දිය විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේට විස්තර කරලා පෙන්නනවා මේ මේ නිසා තමයි මං මේ ඔබ වහන්සේට මෙන්න මේ විදිහට දෝෂාරෝපණය කරේ. අන්න ඒ වගේ දෙයක් ඒ වගේ ධර්මයක් දේශනා කරන කෙනෙක් ඉඳපු තැනක්වත් ඉඳපු තන ඇතිරියවත් හොඳයි කියලා කියන්න බෑ.
ඒක නිසා තමයි මම මේ විදිහට බුදුරජාණන් වහන්සේ නැති තැන වුණත් මේ විදිහට දෝෂාරෝපණය කරේ. ඒ වගේම ඉන්න තැන වුණත් මේ විදිහට මම දෝෂාරෝපණය කරන්න බය නැහැ කියලා මෙන්න මේ විදිහට මාගන්ධිය කරුණු පැහැදිලි කරලා දෙනවා. මේ මම මේ විදිහට කිව්වේ මෙන්න මේ කරුණ නිසා කියලා. ඔන්න ඒ කරුණු මතු කරගන්නේ බුදුරජාණන් වහන්සේ අර විදිහට මේ දෝෂාරෝපණය හරහා තමයි බුදුරජාණන් වහන්සේ මේ කරුණු ටික මතු කරලා ගන්නෙ. මාගන්ධිය නිකම්ම කිව්වේ ඉස්සෙල්ලම මේ බුණහෝ කියන නමෙන් දෝෂාරෝපණය කරාට බුදුරජාණන් වහන්සේ තමයි මතු කළා ගන්නේ මෙන්න මේ ඇහැ පිනවන එක, කන පිනවන එක, නහය දිව, ඒ විදිහට මෙන්න මේවා පිනවන එක ගැන වෙන වෙනම මතු කළා, කරුණු අදහස් මතු කළා අරගෙන තව තවත් විස්තර ඇතුව මාගන්ධියගෙන් ප්‍රශ්න අහනවා. අන්නේ ප්‍රශ්න ඇහිම හරහා මාගන්ධියත් ඒට උත්තර දෙන්න එයත් කල්පනා කරනවනේ. කල්පනා කළා තමයි අනිත් පැත්තට උත්තර දෙන්නේ. ඔන්න ඔය විදිහට මාගන්ධියගෙන් ප්‍රශ්න අහලා අහලා ඒ වගේ මාගන්ධිය දෙන උත්තරත් එක්ක එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සහ මාගන්ධිය අතර මේ විදිහට කතාසල් කතන්දරයක් යනවා. ප්‍රශ්න විචාරාත්මක සිද්ධියක් සිද්ධ වෙනවා. ඔන්න ඔය වෙලාව ඉවර වෙගෙන එනකොට මේ විදිහට ප්‍රශ්න අහලා අහලා යන වෙලාව වෙනකොට මාගන්ධියගේ හිතත් යම් කිසි මට්ටමකින් හැදිලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න අහන ප්‍රශ්න වලට දෙන එයා අනිත් පැත්තට උත්තර දෙන්න අහනකොටම එයාත් හිතන්න ඕනේ මේ විදිහට මම බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කරපු එක මේක හරිද කියලා මෙයා උත්තර දෙන්න හදනකොටම එයාගේ හිත ඇතුළෙත් යම් කිසි විතර්ක ගොඩ නැගෙනවා. මම මෙහෙම කිව්වේ එක මේක සාධාරණයිද මේක ඇත්තද කියලා. ඔන්න විදිහට දෙන්න අතර කතාවක් යනවා. කතාව සිද්ධ වෙන අතර මෙහෙම බුදුරජාණන් වහන්සේ එකින් එක පැහැදිලි කරලා දෙනවා. ඇහැ පිනවීම ගැන කහන ඒ විදිහට ඒ පිනවීම ගැන බුදුරජාණන් වහන්සේ ඊළාට ටික ටික පැහැදිලි කරලා දෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඇහැ කියන එක රූප පිටිපස්සේ යන එකම තමයි ඇහි ස්වභාවය. රූපය ආරාම කරගෙන ඉන්නවා කියන එක කියනවා. ඇහැ කියන එක හැමතිසෙම රූපයක් ගොදුරු කරගන්න එකම තමයි එයාගේ වැඩේ. හැමතිසෙම බලන්නේ පිට තියෙන රූපයක් බලන්නම තමයි ඇහි ස්වභාවය. ඒ වගේම ඇහැ පිනවන්නම තමයි අපි හොඳට මහන්සි වෙන්නේ. හැමතිසෙම අකමැති රූපයක් දැක්කොත් ඒකෙන් අයින් වෙලා කැමති රූපයකට හැරෙන්නම තමයි අපේ හිත බලන්නේ. උත්සාහ කරන්න මේ විදිහට එකපාරට දැක්කොත් කැමති එකකුයි හොඳ නැති එකකුයි අකමැති එකකුයි කැමති එකකුයි දෙකක් එකපාරට දැක්කොත් පුළුවන් තරම් අපේ ඇහැ හැදිලා යන්නේ ඒ කැමති එක පැත්තට තමයි යන්නේ. මේ පුළුවන් තරම් මේ ඇහැ එළිය රූප බලන්න කැමති වගේම ඒ අතරනොත් අපි කැමති එකට නිතරම ඇදිලා යනවා. එතකොට ඇහැ රූප ආරාම කරගෙන ඉන්නවා. රූප හොයාගෙනම තමයි ඇහැ යන්නේ. ඒ වගේම මේක ඇයි අතරින් හොඳ ඒවා හොයාගෙන තමයි ඒ අතරිනුත් යන්නේ. මෙන්න මේ විදිහට ඇහැ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇහැකින් හරහා පිනවන්න යෑම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මෙහෙම කරන්න ගිහිල්ලා කෙලවරක් තියෙනවාද කියලා. ඇහැ පිනවන්න යෑමෙන් කෙලවරක් තියෙනවාද කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට මාගන්ධියගෙන් විස්තර අහලා බලනවා. ඒ වගේම ඇහැ පිනවලා මේ කවදාවත් මෙහෙම පිනවලා කවදාවත් ඉවරයක් කරපු කෙනෙක් දැකලා තියෙනවද කියලා ඔන්න ඇහැ ගැන විස්තර අහහා බුදුරජාණන් වහන්සේ ඇහැ හරහා මේ මෙයාට මාගන්ධියට විස්තර පෙන්නලා දෙන්න යනෝ. මේක කෙලවරක් කරන්න පුළුවන්ද? ඇහැ සංවර කර ගැනීම වෙනුවට ඇහැ පිනවන්න ගිහිල්ලා මේගොල්ලන්ගේ මාගන්ධියගේ ඒගොල්ල ආගමේ තියෙන ඒගොල්ලන්ගේ වේදවල තියෙන සූත්‍රවල තියෙන අඩංගුවල කරුණු වලට අනුව ඇහැ පිනවලා කවදාවත් කෙලවරක් කරපු කෙනෙක් ඉන්නවාද අහලා තියෙනවාද කියලා ඔන්න විස්තර අහගෙන අහගෙන යනවා. ඉතින් ඔහොම කරගෙන යනකොට මාගන්ධියටත් තේරෙනවා ටික ටික මෙයාට දෙන උත්තරත් එක්ක මාගන්ධියටත් අර එයා කෙලින් කතා කරන කෙනෙක්නේ. එකක් හිතේ තියාගෙන අනිත් පැත්තට කියන්නේ නැතුව කෙලින්ම කතා කරන කෙනෙක් නිසා මෙයාටත් යම් කිසි අවබෝධයක් එනවා ටික ටික මේ ඇහැ ගැන මොකද්ද මේ පිනවණේක ඇති ප්‍රයෝජනයක් තියෙනවාද කියලා එයාටත් යම් කිසි අවබෝධයක් එනවා. ඉතින් අපි බැලුවොත් අපේ කාලේ දැන් ජීවිතේ බැලුවත්
පොඩි කාලේ ඉඳලම අපි බලන්නේ මේ ඇහැ පිනවන එක ගැනනේ ගොඩාක් වෙලාවට අපි මහන්සි වෙන්නේ. ඇහැ විතරක් නෙවෙයි කන නහය දිව ඇඟ පිනවන්නේ පිනවීම සඳහාමනේ හැම දෙයක්ම කරන්නේ. දැන් පොඩි කාලේ ඉඳලා බැලුවාම ඉගෙන ගන්න අවුරුදු 5 6 විතර ඉඳලා ඉගෙන ගන්න. ඊළඟට හොඳ රස්සාවක් කරන්න යනවා. ඊළඟට ඔන්න විවාහයක් වෙන්න වාහන එහෙම ගන්න ගෙවල් දොරවල් හදන්න ඕවා කරන්න යන්නේ හැම එකක්ම කරන්න යන්නේ මොකටද මේ පිනවීම සඳහා තමයි හැම දෙයක්ම කරන්නේ. ඉතින් මේකම තමයි ඉතින් මේක කළා කෙලවරක් වෙච්ච කට්ටිය ඉන්නවද? කවදාවත් කෙලවරක් වෙච්ච නැති මිනිස්සු තමයි ලෝකේ ඉන්න තරමක් ඉන්නේ. හැමදාම මොන හරි පිනවන්න ගිහිල්ලා ගිහිල්ලා කෙලවරක් කරගන්න බැරි වෙච්ච මිනිස්සුනේ ඉන්නේ. ඉතින් අපිත් මේ කාලේ බැලුවාම ඕන තරම් උදාහරණ තියෙනවා. පිනවන්න යෑමකමනේ කරන්න. ඉතින් ඒ අතරින් මේක නවත්තලා භාවනාවක් කරන්නා වගේ. ඒ ආපු ගමන් වෙන්නේ මොකද අර කලින් කර පිනවපු දේවල්ම තමයි බාධා වෙන්නේ. ඇස් දෙක පියාගත්තු ගමන්ම බාධා වෙන්නේ වැඩි හරියක් පිනවපු තරමටනේ. අඩුවෙන් පිනවපු කෙනෙකුට වඩා වැඩි හරියක් පිනවලා ලෝකේ අල්ලන්න ගිහිල්ලා මහන්සියලා පිනවලා පිනවලා කෙලවරක් කරගන්න බැරි වෙච්ච මිනිස්සෙකුට ඇස් දෙක පියාගත්තු ගමන් මතක් වෙන්නේ ඔක්කොම අර පරණ කාමයන් තමයි මතක් වෙන්නේ. ඉතින් අන්න ඒක Tamanටම තේරුම් ගන්න පුළුවන්. මේක ඉඳගත්තු ගමන්ම මතක් මතක් වෙන්නේ අපි වැඩියෙන්ම ආස කරපු දේවල්නේ. ඉතින් වැඩියෙන්ම ආස කරපු දේවල් වලින් තමයි අපිට වැඩියෙන්ම කරදර සිද්ධ වෙන්නේ. ඉතින් ඕකම තමයි මේ මාගන්ධියට වුණත් අපිට වුණත් එහෙම නැත්නම් මේ අනාගතයේ ඉන්න කෙනෙකුට වුණත් මේ හැමදෙසෙම වෙන්නේ. පිනවන්න යන තරමට මේ ඒකෙම තමයි අපිට වැඩියෙන්ම කරදර වෙන්නේ. ඉතින් මේක ඇහැට විතරක් නෙවෙයි කනට විතරක් නෙවෙයි නහයට දිවට ඇඟට මේ ඕන තැනකදීම වෙන්නේ. පිනවන්න යන තරමටම තමයි මේකෙන් අපිට කරදර සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ මේ පිනවීම අපිට යම් කිසි මට්ටමකින් සිද්ධ කරන්නත් වෙනවා. දැන් උදාහරණයක් ගත්තම් පහුගිය දවස් ටිකේ මට හෙම්බිරිසාව මේ උණ හැදිලා කෑම රස මුකුත්ම දැනෙන්නේ නැහැ. සුවඳක් දැනෙන්නේ නැහැ. සුවඳ දැනෙන්නේ හොටු සුවඳම තමයි දැනෙන්නේ. රස දැනෙන්නේත් හොටු රසම තමයි එන්නේ. මොනවා කෑවත් එතකොට අර පිනවන්න තියෙන හැකියාව නැතිකමත් එක්ක කෑම කිසිම ප්‍රියගතිය ගොඩාක්ම නැත්තටම නැති වෙලා. ඉතින් අපි හිතන් ඉන්නවා අපිට මේ කොච්චර භාවනාවක් කරනවා අපිට මේ ඕන දෙයක් පුළුවන් කියලා මේ ඕන අවස්ථාවකදී යැපෙන්න පුළුවන් මට්ටමට තියාගන්න පුළුවන් කියලා කොච්චර හිතුව ඒ වගේ දෙයක් වුණාම තමයි තේරෙන්නේ අපි කොච්චර මේ රසයට සුවඳට කොච්චර ඇලිලා ඉන්නවාද කියලා. අන්න ඒ දේවල් නැති වුණාම තමයි තේරෙන්නේ. ඒක තියෙනකන් අපිට ගාණක් නැහැ. මේක සාමාන්‍යයෙන් තියෙන දේවල්නේ. සාමාන්‍යයෙන් සුවඳ දැනෙනවා. සාමාන්‍යයෙන් රස ලාවට හරි දැනෙනවනේ. අපි රස දේවල් හොයාගෙන නොගියට තියෙන දේවලුත් එක යැපෙන්න පුළුවන් මට්ටමේ ඉන්න ඕනේ. ඒ වුණාට ඒක නැති වුණ දවසට තේරෙනවා මේකට කොච්චර මම බැඳිලා ඉඳලා තියෙනවද කියලා. ඉතින් ඒකම තමයි අපි gedara doreedi දේවල් එකතු කරගෙන හොයාගෙන හොයාගෙන ගිහිල්ලා මේවා අල්ලන්න ලෝකයක් අල්ලන්න උත්සාහ කරන්න කරන්න ඒවත් එක 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 විදිහට බැඳීමක් සිද්ධ වෙන්නේ. මේ රූපත් එක්ක බැඳෙන උපරිමේ සද්ද එක්ක උපරිමේ බැඳෙනවා. ඉතින් ඕවා නැති වුණ ගමන් ඒකත් එක ප්‍රශ්න මහා ගොඩක් ඇති වෙනවා. ඒ වගේ මේ විදිහට ඕක නවත්තලා ඇස් දෙක පියාගත්තාම සද්ද අඩු තැනකට ආවට පස්සේ අන්න ඒ වයින්ම තමයි මහා කරදරයක් වෙන්නේ. ඉතින් අපිට ඒ පාර ඒක ගොඩ දා ගන්න බැරුව ඊළාට ඔය රූප අතහැරියට පස්සේ රූප සංඥා වලින් මහා කරදරයක් වෙනවා. ඉතින් ඕකම තමයි අපි ජීවිතේ පුරාම ඕක තමයි වෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ මෙන්න මේ විදිහට රූප පස්සේ යනව වෙනුවට ඒකට සංවර කරගන්න එක තමයි ඇහැ සංවර කරගන්න එක කන සංවර කරගන්න එක මේ විදිහට ආයතන හය සංවර කරගත්තොත් අන්න එයාට ඒ යන වේගය ටිකක් අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ වේගය අඩු කරගන්නේ මොකටද? දැන් එකපාරටම දැන් ලෝකයේ තියෙන දේවල් වේගයෙන් යන ගමන් ඒ වේගයෙන් යන එකේ යථා ස්වභාවය තේරුම් ගන්න අමාරු වෙනවා. අපි උදාහරණයක් විදිහට වේගයෙන් කැරකෙන ෆෑන් එකක් ගමු. ඒක කවදාවත් ජීවිතේට ෆෑන් එකක් දැකපු නැති මිනිස්සෙකුට වේගයෙන් කැරකෙන ෆෑන් එකක් මොකක්ද කියලා තේරුම් ගන්න බෑ. එයාට පේන්නේ ඈත නිකන් අර බ්ලර් වෙච්ච රවුමක් විතරයිනේ එයාට පේන්නේ. ඉතින් ඒ බ්ලර් වෙච්ච රවුම ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා එයා දන්නේ නැහැ කවදාවත්. ඉතින් ඕකේ වේගය පොඩ්ඩක් අඩු කරොත් ටිකක් වෙලා ඒක දිහා බලන් ඉනොට මෙයාට තේරුම් ගන්න පුළුවන් මේකේ
ටිකක් වේගය අඩු වේගෙන අඩු වේගෙන එනකොට තේරුම් ගන්න පුළුවන් මේක මේ සම්පූර්ණ රවුමක් නෙවෙයි, මේක වෙනම එකින් එක වෙන් වෙච්ච කෑලි කීපයක් තියෙනවා කියන වගේ තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකම තමයි අපි මේ ලෝකේ පිනවන්න කියලා වේගයෙන් ඇහැ පිනවන්න කන පිනවන්න වේගයෙන් යන කෙනෙකුට කවදාවත් ඒක පිනවල කෙලවරක් කරන්න හම්බ වෙන්නේ නැහැ. වේගෙන් දුවන එක විතරයි වෙන්නේ. ඉතින් ඒ වෙනුවට මේක පිනවන එක වේගය පොඩ්ඩක් අඩු කර අඩු කළා අපිට නැවතිල්ලේ බලන් බලන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියලා. ඒක එකපාරට නවත්තන්නවත් මේ පිනවන එක නවත්තලා අර අත්තකිලමත අනුയോഗයට යන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. ඉස්සෙල්ලා පිනවන එක ටික ටික අඩු කර අඩු කරාට පස්සේ අන්න වේගය අඩු වීම හරහා අපිට තේරුම් ගන්න පුළුවන් මේක ඇතුළේම වෙන ක්‍රියාවලිය මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. ඔන්න ඇහෙද සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම කනේද සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා තේරුම් ගන්න නම් මේක වේගයෙන් පිනවන්න යන එක නවත්තලා ටිකක් හෙමින් නැවතිල්ලේ මේක සිද්ධ කරන්න ගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන් මොකක්ද මේ වෙන්නේ කියලා. ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මේ ලෝකය මොකක්ද, එහෙම නැත්නම් මම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නම් මේ විදිහට මේ ආයතන පිනවන්න යන එක නවත්තලා අඩු කරලා ඒකට යම් කිසි වාරණයක් සිද්ධ කළා සංවර කරගත්තත් ඒ හරහා අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා. අන්න ඒ හරහා මේ ලෝකය අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මමයා මොකද්ද කියලා මේක අවබෝධ කර ගැනීම සඳහා මේ ආයතන හය පිනවීම එක පිනවන එකට පොඩි බාධාවක් කරලා ඒක සංවර කරගත්තොත් අපිට ඒ හරහා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ධර්ම කරුණු තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මාගන්ධියත් එක්ක කතා කරගෙන යන්නේ. ඒ වගේම තව ඉස්සරහට බුදුරජාණන් වහන්සේ තවත් උදාහරණ ඇතුව පෙන්නලා දෙනවා මාගන්ධියට මෙන්න මේවා පිනවන්නේ යන එකෙන් ඇති ප්‍රයෝජනය කොහොමද, ඒ වගේම පිනවීම නවත්වීමෙන් වෙන ඒ නවත්වීමෙන් ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියලා වගේ කරුණු තව ඉස්සරහට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අද දවසෙත් අපි මේ සූත්‍රය ආශ්‍රය කරගෙන යම් කිසි ධර්ම කරුණු ටිකක් ඉදිරිපත් කරන්න යෙදුණා. ඉතින් අද දවසෙත් මේ ධර්මදේශනාව සඳහා ධර්මදේශනාව හරහා ලැබිච්ච පුණ්‍ය ශක්තියෙන් ඒ වගේම මේ ධර්මදේශනාව හරහා ලැබිච්ච අවබෝධයෙන් මේ විදිහට ලෝකේ පිනවන්නේ ගිහිල්ලා කෙලවරක් නැතුව ආසාවල් පස්සේ දුවන එක අඩු කරගෙන ආයතන හය පිනවන එකට අඩු කරගෙන ඒ හරහා යම් කිසි සංවරයක් ඇති කරගෙන ඒ හරහා තමන් කවුද කියලා අවබෝධ කර ගැනීම සඳහා ඒ වගේම කරගෙන යන මේ ප්‍රතිපදාවට ඒක උදව් වීම සඳහාම ධර්මදේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවත් ඇතුව ධර්මදේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද දිනත් අසනීප තත්ත්වයෙන් පසු වුණත් ඔබ වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් මාගන්ධිය සූත්‍රය ඇසුරින් වටිනා ධර්ම කරුණු අපිට පහදලා දුන්න ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බොහොමත් පිං. ඒ වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව ඇසුරින් ප්‍රශ්න තියෙනවා නම් අහන්න අවසර දෙන්නද? හොඳ, කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ධර්ම දේශනාව සම්බන්ධයෙන් අහන්න පුළුවන්. කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ ස්වාමින් වහන්ස. මම මීළඟ කෙනෙක් අත උසවලා තියෙනවා, ප්‍රශ්නය දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. ඔව් කියන්න. තෙරුවන් සරණ සන්නස සාමින්නාස, මම ආනාපාන සති භාවනාව දැන් මාස 5ක විතර උඩින් දැන් පටන් ගත්තේ. මුල දිනක් හුස්ම රැල්ල වදින තැනක් හොයාගන්න බැරි වුණා, හුස්ම ගන්නවා හෙලනවා කියන එක විතරයි දැනුනේ. පස්සේ හුස්ම රැල්ල වදින තැන හොඳට අරමුණු වෙන්න ගත්තා. ඒක එදිනෙදා ජීවිතයේදී හුස්ම රැල්ල වදින හැටි නිකම්ම තේරෙනවා. හුස්ම රැල්ල වදින තැනටම හිත තියාගෙන ඉන්නකොට ස්වාමීනාස මේ එතන නිකන් කසන්න වගේ ගත්ත, නිකන් එතන නිකන් දඟලනවා වගේ. ඒ වදින තැන හරියටම නිකන් දඟලනවා වගේ තේරෙනවා. ඒක ලොකුවටම දැනෙනවා. ඒත් එක්කම මූණ පුරහා නිකන් කූඹි යනවා වගේ, අර මූණ පුරහත් ඒ දඟලන ගතිය එනවා.
අවස්ථාවේදී මම කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා අවසර ලැබුණා. හොඳයි. එහෙම දඟලන එක දැනෙන එක ගැන මොකද හිතෙන්නේ? ඒක හොඳයිද නරකයිද? එහෙම නැත්නම් ඒක ගැන කරගෙන යන්න බාධාවක් තියෙනවද? ආනාපාන සති කියන්නේ දැන් හුස්ම රැල්ලට හිත තියාගෙන ඉන්නකොට ඒ ගතිය වැඩි වෙනවා, එන්නෙන්නම වැඩි වෙනවා. එතකොට නම් අර හිතෙන්නම කසන්න ඉතින් එතන. ඒක එහෙම නැතුව ඒක ගණන් ගන්න නැතුව දිගටම කරනකොට අර ඒ ගතිය ඇඟ පුරාම ඇඟෙත් ඒ වගේ දඟලන ගති එනවා. ඒක දැනට නම් ඉතින් බාධාවක් වගේ තමයි තේරෙන්නේ. මොකද්ද කියන්නේ තේරෙන්නේ ඒක හරියටම. ඇත්තටම ගත්තත් ඕක බාධාවක් නෙවෙයි, ඕක තමයි මේ ස්වභාවය. දැන් ඔහොම හිත අපේ හිත ලෝකෙත් එක්ක දුවලා දුවලා එක තැනකට ගන්න ඕනේ, මේ ඇඟට ගන්න ඕනේ. ඇඟට ගන්න අපි මේ ඇඟ එක විදියට පාවිච්චි කරන හුස්ම කියන එක. දැන් හුස්ම දිහා බලන් ඉන්නකොට ඔන්න මේකේ තියෙන ස්වභාවයන් තේරුම් ගන්න. මේ ලෝකේ මේ මගේ ඇඟේ තියෙන ස්වභාවයක් තමයි ওই විදියට ওই දඟලන ගතිය, ඔගේ ස්වභාවය. දැන් මෙච්චර කල් අපි ලෝකේ ওই විදියට ලෝකේ දේවල් බල බල ඉඳෙද්දි මේ ඇඟ ඇතුලේ මෙහෙම දඟලන ස්වභාවයක් තිබුණවක්වත් දැනගෙන හිටියේ නැහෙනේ. ඔක ඉපදුන දවසේ ඉඳලා තිබුණ දෙයක් තමයි ওই විදියට දඟලන ස්වභාවය. මේ නিত্য අපි හිතන් ඉන්නේ මේ නিত্য විදියට තියෙන ඇඟක් කියලානේ මේක. ඉතින් එහෙම නැතුව ওই විදියට ඇඟ දිහා බලන් ඉන්නකොට ඇඟට හිත දැම්මට පස්සේ මේ ලෝකය සම්පූර්ණ අමතක කරාට පස්සේ ඔන්න ඇඟේ තියෙන යථා ස්වභාවය එයා පෙන්නලා දෙනවා. ඉතින් එහෙම පෙන්නලා දෙනකොට ඕක දිහා තව බලන් ඉන්න තමයි තියෙන්නේ. ඉතින් බලන් ඉන්නකොට මේ ඇඟේ යථා ස්වභාවය තමයි ඔය පෙන්නලා දෙන්නේ. එයා පෙන්නලා දෙනවා. දැන් එයාට අවස්ථාවක් දුන්නහම අපි මෙච්චර කල් කරේ එයාට අවස්ථාවක් දුන්නේ නැහැ මේ යථා ස්වභාවය අපිට එළියට පෙන්නලා දෙන්න. ඒ වෙනුවට අපි මේ ලෝකයේ දේවල් බල බල හිටියා. අනුන්ගේ ඇඟවල් බල බල හිටියා. ඉතින් ඒක නවත්තලා තමන්ගේ ඇඟ දිහා බැලුවහම ඔන්න එයා පෙන්නලා දෙනවා මෙන්න මේක තමයි මගේ කියලා. මෙහෙම අල්ලන් ඉන්න මේ ඇඟේ ස්වභාවය යථා ස්වභාවය මේක තමයි කියලා එයාම පෙන්නලා දෙනවා. ඉතින් ඔහොම දඟලන ස්වභාවය තමයි මේක ඇත්ත කියන එක බාරගත්තොත් මොකද වෙන්නේ? කැමතිද එහෙම බාරගන්න? එහෙම මං කියන නිසා බලෙන් බාරගන්න නෙවෙයි, මේක තමයි යථා ස්වභාවය. ඉතින් ඔයක දිහා තව දිගට බලාගෙන හිටියොත් මේක අනුංගේ දෙයක් විදියට බලාගෙන හිටියොත් ඔයිටත් එහා දේවල් ඔයිට වඩා ලස්සන දේවල් මෙයා පෙන්නලා දෙන්න පුළුවන්. ඒක නිසා ඕක දිගටම කරගෙන යන්න බාධාවක් විදියට සලකන්න එපා. ඇත්තට මේක භාවනාවේ ප්‍රතිඵලයක් තමයි මේක. ඒ ප්‍රතිඵලය හොඳට බාරගත්තොත් දැන් මෙයා තව ඉස්සරහට මේ මීට වඩා වටින දේවල් පෙන්නලා දෙන්න පුළුවන්. එහෙම පෙන්නලා දෙයි කියලා ලොකු බලාපොරොත්තුෙන් යන්නත් එපා. මේ වැඩේ කරගෙන යන්න තියෙන්නේ. තෙරුවන් සරණ සර්. පැහැදිලි. තෙරුවන් සරණයි. වෙනත් කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ ස්වාමින් වහන්ස. මම ඊළඟට පුණ්‍යානුමෝදනාව සඳහා කුමාර මහත්තයාට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අද දිනත් පළමුව අතිපූජනීය ලොකු ස්වාමීන් වහන්සේ සම්බන්ධ වී කමඨාන් වාර්තා සඳහා සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා. ඉන් අනතුරුව කායික දුෂ්කරතා මැද්දෙත් අපගේ අනුකම්පාවෙන් අද අතිපූජනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ වැඩම කළාදාල මාගන්ධ්‍යා සූත්‍රය ඇසුරෙන් අද දිනත් දෙවනි සූත්‍ර වචන ධර්ම දේශනාව පැවැත්තුවා. ඉන් අනතුරුව ධර්ම සාකච්ඡාවකුත් පවත්වනු ලැබුවා. ධර්ම දේශනාවෙනුත් ධර්ම සාකච්ඡාවෙන් හා ධර්ම ශ්‍රවණයෙන් යන තු සියලුම කුසල් පෙරිනොපනේ සිටින සියලුම දෙවියන්ටත් අප නමින් මිය පරලොවගේ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් අනුමෝදනා කිරීමටත් අවසානයේ කල්ලාණ මිත්‍ර සම්පත්තියම ප්‍රාර්ථනා කිරීමටත් එත්තවතාචාදී ගාථා ප්‍රජාණ කරමු. එත්තවතාච මෙහි සම්පදම් පුණ්‍ය සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තවතාචම් හේහි සම්පතම් පුණ්‍ය සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තවතාචම් හේහි සම්පතම් පුණ්‍ය සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනා ආකාශට්ටාච භුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි හොඳයි ඕකාස වන්දාමි බන්තේ සුඛී හොන්තු මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ස්වාමිනා කතම් පුඤ්ඤං මහියං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්වේන කතං සබ්බං අච්ඡං කම්පමේ බන්තේ කමාමි කමිතබ්බං ඕකාස කමාමි බන්තේ සුඛී හොන්තු ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ සුඛී හොන්තු තတိယံපි ඕකාස වන්දාමි බන්තේ අභිවාදන සීලෙස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් පස්තුතිං වන්දිතුං වරං චාරිපුත්තාදි තේරාණ ආගතම් පටිපාටිය සද්දා සීලං දයාවාසම් බුද්ධ පුත්තන් නමාමහ සාදු 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 හඳ එහෙනම් අපි මේ පැත්තෙන් විසන් දෙනවා සීල දෙනාටම තෙරුවන් සරණයි.